ආයුබෝවන් සුබ උදෑසනක් හරිතේ හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සප්න වංශික කුරුප්පු ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ව්‍යවසායකයා බැංකු පද්ධතියත් රකින්න යන ජනපති ව්‍යවසායකයන්ට පහසු රටක් අගමැති හරිනි කියයි ඔබට සාර්ථකව වැඩ කරන්න අවශ්‍ය ඉඩකඩ හදන්න පුළුවන් ආණ්ඩුවක් තියෙනවා නම් ඒ ජාතික ජන බලවේගය ආණ්ඩුව ප්‍රථමයෙන් දේශීය පුවත් බැංකු පද්ධතියත් ව්‍යවසායකයාට ආරක්ෂා වන පරිදි තීන්දුව తీරන ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා ශ්‍රී ලංකා බැංකු සංගමේ සමාජිකයන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා බැංකු සංගමේ සමාජිකයන් හමු වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රට ගොඩනැගීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිදු පාර්ශවයක් සමග විශේෂ බැඳීමක් නැති බැවින් ගත යුතු සෑම තීන්දුවක්ම නොපැකිලිව ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අවධාරණය කළා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ගොඩනැගීමට බැංකුවලින් සිදුවන මැදිහත්වීම සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳවත් මෙහිදී අවධානයට යොමු වුණා. ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයේ වැදගත්කම සහ විද්‍යුත් හැඳුම්පත ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර එම වැඩපිළිවෙල වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ නිම කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. බැංකුවත් ව්‍යවසායකයාත් ආරක්ෂා වන පරිදි සමස්ත ක්‍රියාවලිය සිදු කළ යුතු බවයි මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ. මේ අතර වාණිජ මණ්ඩල නියෝජිතින් පිරිසක්ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වුණා. වත්මන් පාලනය යටතේ ඉදිරි වසර 3 ඇතුළත සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ප්‍රකාශ කළා. ඉදිරි අවුරුදු කිහිපය තුළදී විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට රජයේ අපේක්ෂාව පවතින බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. දේශපාලන මැදිහත්වීමකින් තොර ව්‍යවසායකත්වයක් රට තුල නිර්මාණය කරන බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අවිසාවිල්ලේ පැවති ව්‍යාපාරික හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ. අපි ආවම ආර්ථිකය කඩා වැටෙනවා. ජාත්‍යන්තර ප්‍රජාවත් මේ රටත් අතර තියෙන සම්බන්ධතා නැති වෙනවා. පෝලිං යුගයක් ආයිත් වෙනවා කිව්වා. ව්‍යවසායකයන් ව්‍යාපාරික ප්‍රජාව බයවත් දන්න විශාල මෙහෙයුමක යෙදුණා. ඔබට සාර්ථකව වැඩ කරන්න අවශ්‍ය පසුබිම ඉඩකඩ හදන්න පුළුවන් ආණ්ඩුවක් තියෙනවා නම් ඒ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ප්‍රතිපත්ති දිනෙන් දිනට වෙනස් නොවන සැලැස්මක් අනුව ප්‍රතිපත්ති වලින් ස්ථාවරත්වයක් අවශ්‍යයි. ඒක බදු ප්‍රතිපත්තිය වෙන්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්තිය වෙන්න පුළුවන් ආනායන අපනායන ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. මේ සියල්ලම පහසුකරණය කිරීම අපේ ඉලක්කයක් වෙලා තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ සියලුම දෙනා සම්බන්ධ කරගෙන අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න. ඒ ආර්ථිකය දියුණු කිරීමේදී පුද්ගලික ශේෂ්ත්‍රය නියෝජනය කරන ඔබට විශාල කාර්යභාරයක් තියෙනවා බව අපි දන්නවා. රජයට කළ නොහැකි විශාල වැඩ කොටසක් ඔබෙන් සිද්ධ වෙනවා. ඒක එසේ විය යුතුයි. අපි බලාපොරොත්තු වෙන්නේ ආර්ථිකයට ඔබේ දායකත්වය ඒ දායකත්වය සාධාරණව සිද්ධ වෙයි කියලා. ඔබට ඉදහසේ ඔබේ වැඩේ කරගෙන යන්න පසුබිම හදන එක තමයි අපේ වැඩේ. මෙතෙක් කල් ඔබට සිද්ධ වුණා නම් දේශපාලඥයෙක්ගේ පිටිපස්සේ ගිහිල්ලා දේශපාලන සම්බන්ධතාවය හරහා ඔබේ ව්‍යාපාරය කරගෙන යන්න ඒ අවශ්‍යතාවය අපි ඉවත් කරනවා. අපි හදන්නේ සිස්ටම් එකක්. දේශපාලඥයන්ගේ මැදිහත් වීම හරහා මේ රටේ දේවල් කරන යුගය අපි අවසන් කරන්න ඕනේ. රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් මේ පෙරදිච්ච පෙරදිලා නන්නත්තර වෙච්ච නාමල් රාජපක්ෂලා ආය මාධ්‍ය සාකච්ඡා තීති යනවා අපි කියන්නේ මේ රැස්වීමක්වත් කරගන්න බැරුව ඉන්නේ දැන් ආය විපක්ෂයේ නියෝජනය කරමින් බලයට එන්න හදන පරාජයටපත් වෙච්ච අයට පරාජයේ උරුම කරලා දෙන ඒක තහවුරු කරන මැතිවරණයක් බවට මේ මහා මැතිවරණේ පත් කරගන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිසිම දිස්ත්‍රික්කකින් ඡන්ද ඉල්ලන්නෙත් නැහැ. එතුමා ජාතික ලැයිස්තුවේ ඇත්තෙත් නැහැ. දැන් මට පේන විදිහට නම් ඉතින් රවි කරුණානායක මහත්මයාට අයිති පක්ෂෙක ඉන්නේ මේ කණ්ඩායම ඉල්ලන්නේ. එතකොට එතුමා පත් කරලා තියෙන මහ ලේකම් තමයි ජාතික ලැයිස්තුවට අත්සන් කරන්නේ. එතකොට ඉතින් රවි කරුණානායක මහත්තයට තමයි මන්ත්‍රීකම හම්බෙන්නේ ගෑස් සිලින්ඩරයට ඡන්ද දෙන කට්ටියකින්. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවේ සේවකයන් පඩි වැඩි කරන්නට උදයසෙනිරත්න වාර්තාව ක්‍රියාත්මක කරන්න. ඒකත් අනුමැතිය අරගත්තා. IMF සංවිධානයේ කිසිම ප්‍රශ්නයක් තිබුණ නැහැ. නිල වශයෙන් තීන්දුව අරගෙන ඒකත් ඇතුල් කරා.
जनाधिपतिमा मुखद मे अंत मोहते मेव कड़दीन प्रमाद मे करगत् अभी अनुमतकर तव का इनकोट तेरे अभी कोहमद मे तीर्ण अदिशे गि मे वंच दूषण हुरकन्नास्ती नतरकर हदन्न बेमेक अरक बोतल की बधु ये बद्द इकागार हिमेट केवल कौद इकागार हिमे जोन्स्टन इकागार हिमे महिंद महत्या गेमति रोहित इकागार हिमे महिंद महत्या गेमति लक्ष्मण वसंत पेर्रा इकागार हिमे महिंद महत्या गेमति अर्जुन एलोसियस इकागार हिमे रणे गोलया පාස්කු බෝම ප්‍රහාරයේ අහිංසක මිනිසුන්ගේ රුධිරයෙන් බලය ගන්නට පැත් කරපු බලය ගත්ත ඒ දේශද්‍රෝහීන් නිවැරදි කරන්නයි අවසානයේ උදේගම්මන්පිල්ල කටයුතු කරන්නේ. තොරතුරු දුන්න නිලධාරියා නම ඔහු දන්නේ නැහැලු. හැඩරුව දන්නවලු. උස මහත දන්නවලු. කටහඬ අඳුර ගන්න පුළුවන්ලු. වචන භාවිතයේ තේරෙනවලු. කෙලින් කියනකො නම මොකද්ද කියලා. ලංකාවේ පුද්ගලයන් නීතියට ගරු කළ යුතුයි. මේ ලිපියේ මම ආද මාධ්‍යට මුදා හරිනවා. මේ ලිපියේ තියෙන්නේ රංජන් රාමනායක නැමැති පුද්ගලයෙක්. මේක ඉල්ලන්නේ තමාගේ ප්‍රජා අයිතිය අවුරුදු 7කට තහනම් කරලා තියෙනවා. ඒ තහනම ඉවත් කරලා දෙන්න. මොකද නොවැම්බර් මාසයේ 24 වෙනිදා එන මැතිවරණයට ඒ පුද්ගලයාත් ඉල්ලීමට සූදානම් වෙනවා කියලා. තමන්ගේ ප්‍රජා අයිතිය නැත්තම් ප්‍රථම වශයෙන් මේ තැනත්තාට ඉදිරි මහ මැතිවරණයේදී ඉදිරිපත් වෙන්න බෑ. අපි මේ රටේ මිනිස්සු තත්ත්වෙන් බාල ඖෂධ නිසා මරණ පිට ප්‍රශ්න සාගත ටෙන්ඩර් මගදී වලින් රටේ ජාතික ධනය කෝටි ප්‍රකෝටි ගණන් යැමතිවරු නිලධාරීන් ගසා කන විට මෙරටේ දරුවන් බන්ධ පෝෂණයෙන් පෙළන විට මේ අහිංසක මිනිස්සු වෙනින් අදට කවුරුත් කතා කරන්නේ නැහැ. අන්න අය අතරින් හොරකම් නොකරපු දූෂණ නොකරපු අය තෝරා ගැනීමත් ඉතාම වැදගත් කියලා හිතනවා. එහෙම අය හොයාගන්න ටිකක් අමාරුයි ඉතින්. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති මිනිමාවට පත්වනවා. හමුවෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.